13 වෙනි ආණ්ඩු ව්‍යවස්ථාව එනකොට ඒකට විරුද්ධව මරාගෙන මරන සටනකට අවතීන වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ 13 පූර්ණ බලාත්මක කරන් ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන අතුරු වාර්තා එනකොට ජනතා විමුක්ති පෙරමුණේකට රෝස මලින් පවන් සලනවා. ජනතා විමුක්ති පෙරමුණ එකඟද නැද්ද කියලා කියන්න කලින් නිකම් බොරු බයිලා කී කියන්න එපා. ජනාධිපතිවරයාට පළාත් සභාවක් විසුරුවා හැරීමට තිබෙන බලතල අහිමි කළොත් අපේ රටේ පළාත් සභාව තමයි බලවත් වෙන්නේ පාර්ලිමේන්තු නෙවෙයි. එතකොට මේ පාර්ලිමේන්තුව එතකොට තිබිල වැඩක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ වැටෙන්න ඕන. හෙන ගහන්න ඕන. ඒ අර උල්කාපාතයක් මාතරට වැටුණානේ. ඒකේ ඉතුරු කොටස මේ පාර්ලිමේන්තුවට වැටිලා මේ පාර්ලිමේන්තුව සමතලා වෙලා යනවා. ජීවිත පූජාවෙන් හරි නව ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීම සඳහා අපි කටයුතු කරනවා. ඒ කටයුතු කරද්දි අපේ සගයෝ පක්ෂයේ අභ්‍යන්තරෙන් දෙකඩ කරන්න හදනවා. එකේ කියනවා බිලිබා ගන්න හදනවා. කෝටි ප්‍රකෝටි මුදල් අපේ යට ලන්සු තියෙනවා මේ වෙලාවේ. අපේ පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක සහෝදරයා ඊයේ පෙරේදා ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා. පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අනුමැතියකින් තොරව අපේ පක්ෂේ නායක විමල් විරුවන් සහෝදරයා ප්‍රකාශයක් කළා කියලා. නෑ කාටවත් අපිටවත් පක්ෂ නායක විමල් විරුවන් සහෝදරයාටවත් අපිට මාධ්‍යට ගිහිල්ලා කියන්න ඕන වචන කියලා දෙන්නේ නෑ. අපි ගිරාපෝතකයෝ නෙමෙයි. මේ නව ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වුණොත් අපේ රටේ පාර්ලිමේන්තුව වැඩක් නෑ. ඒ අනුව තමයි විමල් විරුවන් සහෝදරයා කිව්වේ මේ පාර්ලිමේන්තුවට උඩින් ඇවිල්ලා බොම්බ වැටෙන්න ඕනේ කියලා. ඒක වෙන්න ඕනේ. හැබැයි ඒක පියසිරි විජේනායක සහෝදරයාට අවබෝධයක් නෑ. ඇයි? පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාර්ය සභාවේ ආදී කවවල නොසිට ඔහු එක පාරම මේ වගේ ප්‍රකාශයක් කළා. ඒක දේශපාලන වරදක්. පක්ෂයේ සාකච්ඡා කරගෙන ඉන්නවා මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. පක්ෂ හඩන්න නැත්නම් යට ෆෝන් ප්‍රොපටි ගන්න ඒක විජේනායක සහෝදරයාට අදාළද නැද්ද කියලා එයා ඉදිරියේදී පෙන්නා. ඒක ඉදිරියේ එයාගේ භාවිතාවත් එක්ක බලමු. එතුමා මේ පක්ෂයේ දෙකඩ කිරීමේ කොන්ත්‍රාත්තුවක් කර බාර අරගෙන මේ කටයුතු කරා. දැන් මේ පිළිබඳ නිගමනයකට එහෙම කල් වැඩි. ඒක අපි බලමු ඉස්සරහට.